ලංකාවේ දරුවන්ට සබලකරණය කරලද හාල් ලබා දුන්න. ඒ ලබා දුන්නේ දෙසැම්බර් මාසේ. දැන් තව වෙනකංක බෙදන්න බැරි වුණා. මොකද දැන් මේ වෙනකොට ඒ සාල් සම්බන්ධයෙන් පැහැදිලිවම රසපරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් කියලා තිනවා මේ හාල් භාවිතයට සුදුසු නැහැ කියලා. මේකේ ගුල්ල ඉන්නවා කියන කාරණා, කෘමි සත්තුන් ඉන්නවා කියන කාරණා. දැන් මේ අනුව මේ සාල් ගෙනිච්ච සාල් නතර කරලා තියෙන්නේ. අපි දැක්කා විශේෂයෙන්ම වයඹ පළාතේ ලේකම් වයඹ පළාත් ප්‍රධාන ලේකම් වෙනුවට අත්සන් කරන ලියුමක් නිකුත් කරා. පැහැදිලිවම මේ සහල් රසායනාගාර පරීක්ෂණයකින් පස්සේ තමයි දරුවන්ට දෙන්න ඕනේ කියලා. එතකොට දැන් මේ ලෝක ආහාර වැඩසටහනෙන් ආපු සහල් වල මුට්ටේක පැහැදිලිවම ගහලා තියෙනවා, මළු වල පැහැදිලිවම ලියලා තියෙනවා මේක මැයි මාසෙට කලින් පාවිච්චි කරන්න කියලා. එතකොට දැන් අද දවසේ වෙනකොටත් මේ පරීක්ෂණ එකක්වත් කරලා නැහැ. එහෙම තියෙද්දී බස්නාහිර පළාතේ පළාත් අධ්‍යාපන ලේකම්තුමිය, වැඩබල්ල ලේකම්තුමිය ලිපියකින් දැනුම් දෙනවා ජනාධිපති කාර්යාලයේ නිවේදනයට අනුව මෙම සහල් ගන්න කියලා. දැන් මේවා ගන්නෙ කොහොමද? දැන් මේ වෙනකොට අපි දන්නවා පැහැදිලිවම මාජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේක නිර්දේශ කරලා නැහැ. ඒ වගේම අපි දන්නවා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සිර 50කට ආසන්න සාම්පල්ල මේක ඔවුන්ට තහවුරු කරලා තියෙනවා මේක ක්‍රමෙන් ඉන්නවා කියන කාරණාව. ඒ වගේම අපි දන්නවා ගම්පා දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියත් මේක කියලා තියෙනවා පැහැදිලිව මේක පාවිච්චි කරන්න එපා කියලා. එතකොට බස්නාහිර පළාතේ, විශේෂයෙන්ම බස්නාහිර පළාතේ මේ ආකාරයේ සාල් නිකුත් කරගන්න ගන්න කියලා කියන්නේ කොහොමද? දැන් එතකොට අපි පැහැදිලිවම දන්නවා දැන් ලබන සතියේ තියෙන්නේ පාසල් තියෙන්නේ දවස් දෙකයි තියෙන්නේ, සතියේම තියෙන්නේ දවස් දෙකයි. එතකොට මැයි මාසෙට කලින් දවස් දෙකයි තියෙනවා ලබන සතියේ ගත්තොත්. එතකොට දැන් කොහොමද බෙදන්නේ? දැන් බස්නාහිර පළාතේ සාල් නිකුත් කිරීම සම්බන්ධයෙන් අපි ගත්තොත් විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයට සාල් 1382ක් මෙට්‍රික් ටොන්, ඒ වගේම ගම්පා දිස්ත්‍රික්කයට 1508ක් සාල් පැකට්, ඒ වගේම කොළඹට සාල් පැකට් 1592ක්, ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයට 1308ක් මේ වගේ නිකුත් කරන්න තමයි නියෝජිතව තියෙන්නේ. එතකොට දැන් මේවා කොහොමද බෙදන්නේ? එතකොට දැන් මේවා අනිත් එක ප්‍රමිතියෙන් තොර එකක් කොහොමද බෙදන්නේ? අපි දැක්ක ජනාධිපති ලේකම් කාර්යාලයේ ආසිය ධනවන මාධ්‍ය නිවේදන උපදෙස් නිකුත් කරලා තිබ්බා. විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ ආහාර වැඩසටහන සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ගේ නිවේදන. දැන් මේ නිවේදන වලින් සඳහන් කරලා තියෙන ආකාර බැලුවම උන් වගකීම් සහිතවද මේ කරේ කියන ප්‍රශ්නේ අපිට තියෙන්නේ. ඔවුන් සිසියම් සඳහන් කරපු කාරණාවක් තමයි මේ සාල් නිකුත් කිරීම සම්බන්ධයෙන් මේක කෙසේව තමන්ට, ඒ කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ MHAM රිෆ්ලාන් කියන අධ්‍යක්ෂ ජනරාල් ලෝක ආහාර වැඩසටහනේ සඳහා වූ අවුල්කාරීත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයෙන් ඔවුන් සඳහන් කරපු කාරණාවක් තමයි මේ හාල් අරංගියත් පරීක්ෂා කරන්න යම් විදියකින් පරීක්ෂා කරලා ඒව භාවිතාවට නුදුසු නම් ඒව පාවිච්චි කරන්න එපා. ඒවට කරන්න මොකද්ද කියලා අපි පස්සේ කියන්නම් කියලා. මොකද්ද මේ වීලු කතා? ඒ වගේම වුන් සඳහන් කර කාරණාව තමයි මේ ඔවුන්ගේ නිවේදනයේ මෙම පැකට්ටුවේ මාර්තු මැයි මාසෙට පෙර කියලා සඳහන් කළත් ඒ සඳහන් කරලා තියෙන මැයි 31 දක්වා කියලා. මැයි 31 දක්වා කියන එකයි මැයි මාසෙට පෙර කියන එකයි එකක්ද දෙකක්ද? දැන් මේ මැයි මාසෙට පෙර පාවිච්චි කරන්න කියලා මේ සාල් අසුරුම් වල දාලා තියෙනවා, පෑදුලි මේක දාලා තියෙනවා. මේක 2022 මේවා අසුරුම් කලේ කියලා. ඒ වගේම මේවා 2024 මැයි මාසෙට කලින් පාවිච්චි කරන්න කියලා තියෙද්දි ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් කොහොමද කියන්නේ මැයි 31 දක්වා මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා. මේ ළමයින්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා අපි කියන්නේ. ඒ වගේම අපි කියනවා බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්තුමියට මේ නියෝග වාම අකුල ගන්න. මේ දරුවන් එක්ක දරුවන්ගේ ජීවිතත් එක්කම සෙල්ලම් කරන්න. මේ ලෑස්ති වෙන්නේ මේ ලෝක ආහාර වැඩසටහනේ නිකන් ලැබුණු සහල් ටික තමන්ට નિયમિત කාලෙ බෙදා ගන්න බැරි විචකේ විපාක දරුවෝ පිට යවන්න. එහෙම කරන්න බෑ. මේ දරුවන්ගේ ජීවිතත් එක්ක මේ සෙල්ලම් කරන්න. පෞද්ගලික කාලේ අපි දැක්ක සෞඛ්‍ය අමාත්‍යාංශය කරපු සෙල්ලම් මොනවද කියලා ළමයි රෝගීන්ගේ ජීවිතත් එක්ක මේ ළමයිගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේක නැවත නිකුත් කිරීම සම්බන්ධයෙන් එම තීරණ ගන්න එපා. මේ වලට අපි දන්නවා මරංගිය පළාත්වලත් තම බෙදලා නැහැ, බෙදන්න බෑ. ඒතර මොකද්ද කරන්න කියලා පස්සේ කියන්නම් කියලා තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලෝක ආහාර වැඩසටහනට සම්බන්ධ නිලධාරීන්. ඒක පස්සේ කරන්නේ කොහොමද? කොහොමද ආහාර වලට මොකද කරන්න කියලා පස්සේ කියනවලු. ඒක නිසා මේක ජාතික අපරාධයක්.
මේ රටේ ළමයින්ට පෝෂදායි නිකන් ලැබුණු ආහාර මේවා විශේෂයෙන්ම මේ සහල්වල යකඩ උනතාවයේ වෙනුවෙන් යකඩ මිශ්‍ර කරන ලද රසායනික මිශ්‍ර කරන ලද සහලක් මේක. ඉතින් මේ වගේ අපරාධ කරන්න එපා කියලා කිව්වොත් ළමයින්ට සාමාන්‍යයෙන් රක්ත හීනතාවය එනත යකඩ අඩුකම සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රති ලබා දුන්නා. දැන් ඒක එක්කත් ලබා දෙන්නේ නැහැ රාණ්ඩුවේ. ඒතත් තුළ මේ ළමයින් වෙනුවෙන් මේ ගෙනාපු ආල්මෙට්‍රික් නොන් දහස මේ ආකාරයෙන් නිරපරාධේ නාස්ති කිරීමේ වගකීම කවුද ගන්න? මේ උන දේ මොකක්ද කියලා කවුද කියන්නේ? අපි දන්න ඒක නිසා වහා මේ සම්බන්ධ පරීක්ෂණයක් කරන්න කියලා අපි පැහැදිලිව ඉල්ලා සිටිනවා. සාමාන්‍ය පෙළ විභාගය තියන්නේ මැයි මාසයේ 6 වෙනිදා. මේ සාමාන්‍ය පෙළ විභාගයේ තියන්න ඕනකම තිබ්බේ ගිය අවුරුද්දේ. දෙ කොරෝනා වසංගතය තුළ අධ්‍යාපනය සම්බන්ධයෙන් නිශ්චය ප්‍රතිපත්තියක් නැති නිසා 2020 දෙසැම්බර් මාසයේ තියන්න ඕනේ සාමාන්‍ය පෙළ විභාගයේ පටන් ගන්න කවද්ද? 2024 මැයි 6. දැන් මේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්න කලින් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්න දරුවන්ගේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල තාම නිකුත් කරලා නැහැ. අපි දන්නවා නැවත සමීක්ෂණය සඳහා ලක්ෂ 2000කට වැඩි ළමයි සංඛ්‍යාවක් අයදුම් කරලා තියෙනවා. මේ අයදුම් කරලා තියෙන්නේ දැන් විභාගේ පටන් ගන්න කලින් සාමාන්‍ය නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙලා තියෙන්න ඕනේ විභාගයට අයදුම් කරන්න හැකි වෙන පරිදි. දැන් සාමාන්‍යයෙන් දරුවෙක් ශිෂ්‍යෙක් යම් විදියකට තමන් විභාගය ලියලා ප්‍රතිඵල ආවට පස්සේ නැවත සමීක්ෂණය කරන්නේ තමන් ඒ ප්‍රතිඵලය පිළිබඳ සෑහීමකට පත් වෙලා නැති නිසා. විභාග දෙපාර්තමේන්තුවේ වගකීම තමයි මේ විභාගය සඳහා අයදුම් කිරීමට පෙර නැවත සමීක්ෂණය ප්‍රතිඵල නිකුත් කිරීම. තවමත් නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරලා නැහැ. ඒක ලක්ෂ 2000කට ළමයි නැවත සමීක්ෂණයෙන් යම් විදියකින් තමන් නැවතත් අසමත් වෙලා තිබ්බොත් ඔවුන්ට 2024 මැයි මාසේ 6 වෙනිදා පටන් ගන්න විභාගයට ලියන්න ඉඩ තියෙනවද? නැහැ. මොකක්ද ඉන්න වැඩපිළිවෙල? මොකුත් නැහැ. මේ වෙනකොට ආයතන පත්‍ර ඉදිරිපත් කරලා අවසානයි. විභාග සඳහා සූදානම්. ඒතර නැවත සමීක්ෂණ ප්‍රතිඵල වලින් මේ ලක්ෂ 2000 තුල යම් විදියකින් නැවතත් විභාගය ලියන්න ඕන වෙන ශිෂ්‍යෙක් හිටියොත් ඔහුට දෙන අවස්ථාව මොකද්ද? ඒක බරපතල ප්‍රශ්නයක්. ගිය අවුරුද්දේ තියන්න ඕනේ විභාගයක් මේ අවුරුද්දේ තියෙන්නේ. එම කාලයක් අම්බෙලා දියෙද්දි විභාග දෙපාර්තමේන්තුවයි අධ්‍යාපන අමාත්‍යාංශයයි මේ ආකාරයෙන් වගකීම් විරහිතව වැඩ කිරීම සම්බන්ධයෙන් දරුවන්ට වෙන අසාධාරණ සම්බන්ධයෙන් කවුද වගකීම භාරගන්නේ? ප්‍රධාන ප්‍රශ්නයක් මේක. කොහොද මේ ලක්ෂ 2000 නැවත සමීක්ෂණ ආයතන කරලා තියෙන්නේ? ඒ වගේ ආයතන කරපු ප්‍රමාණයකට පිළිතුරු ලබා දෙන්න අවශ්‍ය අවස්ථාදී කියන්නේ ආයතනපත් ඉදිරිපත් කිරීමට පෙර එසඳ අවස්ථාව ලබා නොදීම බරපතල අපරාධයක් මේක. ඒක නිසා විභාග දෙපාර්තමේන්තුව පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි අපි මොකක්ද කරන්නේ මේ ප්‍රතිපල නිකුත් වුණොත් අපිට විභාගයට කලින් යම් විදියකින් විභාගය ලියන්න ඔවුන්ට අවස්ථාව දෙනවද නැද්ද කියන එක තවම පැහැදිලි කරලා නැහැ කියන කාරණාව අපි පැහැදිලිවම කියන්නම්.